Sri Lanka's Choice 2024. බලපතුරලත් විදේශ රැකියා නියෝජිතින් සමග පැවති හමුවක් ඊයේ සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණා. විදේශ රැකියා ක්ෂේත්‍රයේ අලුත් වැඩපිළිවෙලක් නව ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරලා විනිවිද භාවෙන් යුක්තව වගවීමෙන් වගකීමෙන් මේ ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යන්නට අපි අදහස් කරනවා කියන එක මේ කියන්න කැමතියි. එක දවසින් ලබා දුන්නු පාස්පෝර්ට් එකට අද මාස ගණනාවක් ඉන්නට ඕන. දැන් මම නම් අහලා තියෙන විදිහට ඔන්ලයින් ක්‍රමවේදයේ තියෙන ක්‍රමවේදයටත් ඇඩිය ඉක්මන් වෙන්නට ඕන. හැබැයි මට ආරංචි ඒ අදාළ ආගමන විගමන බලධාරීන් එක්ක කතා කරනකොට ඔන්ලයින් ක්‍රමවේදය ඉදිරිපත් කරලා තිබෙන්නේ ප්‍රමාණවත් පාස්පෝර්ට් තොග නැති නිසා. ඒ නිසා විශේෂයෙන්ම මේ ප්‍රශ්නයට අපි විධිමත් විසඳුමක් ඉක්මනින්ම ලබා දීලා සැබවින්ම මේ ඔන්ලයින් ක්‍රමවේදය එක දවසකින් පාස්පෝර්ට් එක ලබා දුන්නු ක්‍රමවේදයට වඩා ශක්තිමත් ක්‍රමවේදයක් හැටියට ඉදිරියට ගෙන යාම සඳහා කළ යුතු වෙනස්කම් ටික කරන්නට අපි නොපමාව කටයුතු කරනවා. නැගෙනහිර යුරෝපා රටවල් වලට අපේ රටේ ප්‍රජාවට යෑමට රැකී රක්ෂා කරන්නට ඒ සඳහා වීසා ලබා දීමේ ක්‍රමවේදයක් වඩාත් පහසුව අඩු පිරිවැයකින් ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදයකට මුල පුරන්නට අපි අදහස් කරනවා. ඒ වගේම සෙස් එකෙන් එකතු වෙන ඒ මහා දැවැන්ත මුදල් සම්භාරය තනි පුද්ගලයෙකු ඇමතිවරයාගේ හෝ ඔහුගේ උපදෙස් මත ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක් නොකොට විශේෂයෙන්ම විවිධ පාර්ශ්වකරුවන් කණ්ඩායම් ශ්‍රමික ප්‍රජාව නියෝජනය කරන කණ්ඩායම් ඒ වගේම තවත් පාර්ශ්වකරුවන් මේ කණ්ඩායමකගේම පොදු යෝජනානුව එක් එක් කොට්ටාසවල ශ්‍රමිකයන්ගේ සහ ඒ පවුල්වල සහ ඔබ ආයතනවල ඒ සිදුවිය යුතු සාධනීය වැඩකටයුතු සඳහා පොදු එකඟතාවයක් මත ක්‍රියාත්මක වීම අතිශයින්ම වැදගත්. එසේ සිදු නොවුනහොත් සෙස් අර මුදල් තමන්ගේ පුද්ගලික දේශපාලන ව්‍යාපෘති සඳහා අද වගේ යුගයක ක්‍රියාත්මක කරනවා වගේ පාවිච්චි වෙන්නට ඉඩ තියෙනවා. ඒක අපි දකින්නේ ජාතික සම්පත් අපේ රටේ අරමුදල් රටේ ජනතාවගේ අරමුදල් අවභාවිතා කිරීමක් හැටියට. ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රමිකින්ගේ රක්ෂණය වඩාත් විධිමත් කිරීමක් ඒ වගේම වර්තමානයේට සුදුසු ආකාරයට සංශෝධනය කොට ඒ ක්‍රියාත්මක කිරීමත් අපි විද්‍යාත්මකව හොයලා බලලා අපි ඒ ප්‍රතිපත්තිමේ තීන්දුව තීරණවලට එළවෙන්නට බලාපොරොත්තු වෙනවා.